අදමේ ජනාධිපති වරයාගේ වැසිීර්සේ මාරු කිරීම. දැම් මේකේ කියන්න හදනෝ මේ පාරවල් හදන්න ගම්මලතන සංවධන කටු සඳහත්තම මුදල් දෙන්නේකෙ. තේහෙමනං ජනාධිපතිගේ යටතට මේක පවරන්න ඕ නෑ ති මහමාර්ග අමත්‍යයන් සිට පලත් සභා පලත්වල් නමත්‍යයන් සිට මාරු කරන්න තිබුණ. ඒවැනි පාරවල්ටික හදන්නති. ඒක නෙමනි මේ කරන්න මේ කරන ජනාධිපතිවර අතට ගන්න. මෙතෙක් ඔය මහවිහාරට එහෙම වියද වෙංකල්ලති විච්ච සල්ලි අන්රාධපුරේ බෞද්ධ කටයුතු සඳහා වෙංකල්ලති විච්ච සල්ලි දැම ජනාධිපති අයටට ගන්න ජනාධිපති අයටට ගන්න මොකටද මේ මැතිවරණට එක හරි පැහැදිලි කොලේ හල ගහන්න දෙයක් නෑ ඕන කෙනෙකුට තේරෙනවා. දැන් එක්ස ජාතික පක්ෂේම නඩත්තුවෙන්න ජනාධිපති වැසිීර්සින් එක්ස ජාතික පක්ෂේ රුවන් විජේවර්දල්ල අකිල විරාජ්ලා රංගේ බණ්ඩාරලා පරාජ සාගල් රත්නාය කලා මේ එක්ස ජාතික පක්ෂේ ප්‍රධාන තනතුරු දරණය උප සභාපතිර උපලේකම්ලා පක්ෂල් මහලේකම්ලා සංවිධ සම්බන්ධි කරන ලේකම්ල විදිහට පත් කරලා අමාත්‍යංශවල තියෙන හොඳම වාහන ටික මේ සම්බන්ධි කරන ලේකම්වරුට ගන්න. මේ අන්රාධපුරේ හැරිසන් පහුගේ දවස්සල හිට මන්ත්‍රීවරයා කුෂිකර්ම අමාත්‍යංශට ඇවිල්ල හොඳම වාහනේ තෝරගෙන ගියා. ඒක දෙන්න නෑ කියලා නිලධාරිනෙක් රණ්ඩුත් වුණා. මේක තම ඇත්ත තත්වේ. තුර අද මේ කෝටි අටසිය හැත්ත පහක් අද වෙන් කරගන්නේකට මේ කරන්න වෙන මොකක්වත් නෙමෙයි. මේ මැතිවරණය සඳහා හදිසියම සල්ලි පස් කරගන්න සැලසුමකට ආර්ථික ගෙන නොනං ගිය අයවැදිම මේ මුදල් වෙන් කරගන්න තිබුණා නෑ ඒක නෙමේ මේ කරන්න. මේ මාස තුනහමාරක් තියන මේ ජනාධිපතිවරණයට හිතුමනාපට සල්ලි වේදන් කරන්න මුදල් වෙන්කර ගැනීමක් මෙතන කරන්න. ජනාධිපතිවරයාගේ වැසිීරස ගැන කතා කරන්න ගියොත් ඒක මේ රටේ ජනතාව ඇත්තටම ගත්තොත් බේ බදුබරින් බඩුමිලෙන් මිරිකල ඉන්න වෙලාහි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාව විසින් එළවල දාපු ජනාධිපතිවරයා හරියටම ගත්තොත් සේවය අතහැර ගියා. අවුරුදු හතරයි මාස අවුරුදු දෙකයි මාස හතරයි දවස් 23යි සේවය කරේ. සේවය අතහැර ගියා සේ සලකන්න. හැබැයි අද විශ්‍රාම වැටුප කීයද? මාසෙට විශ්‍රාම වැටුප රුපියල් 97,500යි. ලේකම් දීමනාව රුපියල් ලක්ෂයයි. ගෝඨාභය රාජපක්ෂද රටපුරා යනවද මේ රාජකාරී කටයුතු සඳහා? නැහැ. හෙන ගහන අපරාධයක් මේ හිටපු ජනාධිපතිවරුන්ට ඉන්ධන දීමනාව දෙනවා රුපියල් 7,400,000. අප්‍රේල් 10 වෙනිදා 2024 ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අපි ගත්ත තොරතුරු දැනගැනීමේ අයිති පනතයටද මේ විස්තර? ධර්මන්තේතුමා විනාඩි 2ක කාලයක් තියෙනවා ඔබතුමාට. මේ විදිහට තමයි යන්නේ. ඉතින් ඒකටම තමයි මේ කෝටි 875ක් අද වෙන් කරන්නේ. මේ 875 වෙන් කරලා අර තෝරගත්ත විපක්ෂයේ මන්ත්‍රීවරු 19 දෙනෙකුට ප්‍රතිපාදන දෙනවා. මිලියන 1206ක් වෙන් කරා. එතකොට ඊයේ කිරියල්ල මන්ත්‍රීතුමා කිව්වා මේක අල්ලස් දීමක් කියලා. විපක්ෂ මන්ත්‍රීවරු තෝරගත්ත කණ්ඩායමකට මේ ආණ්ඩුව හිතාමතාම අල්ලස් දෙනවා කියලා. අල්ලස් දෙන එක වැරදි. අල්ලස් ගන්න එකත් වැරදි. විපක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් ඒ ප්‍රතිපාදන ගත්තනම් ඒක තුමාම කියනවනේ මේක අල්ලස් ලබා දීමක් කියලා. අල්ලස් ලබා දීමත් වැරදි, අල්ලස් ගැනීමත් වැරදි. ඒ දෙකම වැරදි. එතකොට මේ කරන්නේ ඒ සෙල්ලම. අද මේ කෝටි 875ක් වෙන් කරලා එතෙන්ට පවරගෙන කරන්නේ මැතිවරණයේදී තමන්ට ඕන විදිහට මුදල් වියදම් කරන්න දැන් මේ නීතිමය ආවරණය ලබා ගන්න එක. ඒ නිසා මේ සංශෝධනයට අද ඉදිරිපත් කරන එකට අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරමින් මම අතර වෙනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.